අපේ රටේ අපේ සමහර දේශපාලනය කරන උදවියගේ වැඩවසම් සිතුම් පිතුම් තමයි මේවට හේතු වෙලා තිබුණේ. Yes sir, oh sir, right sir කියාගෙන තමයි පුද්ගලික න්‍යාය පත්‍ර වල පිටවල වැඩ කළා මිස ජනතාවගේ හනට කන් දුන්නේ නැහැ. නමුත් අද පැහැදිලි අද මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතවරු ඔක්කොම ජනතාවගේ හන තීරු ගන්න තියෙනවා. මතිවරණයක් ළඟ තියෙන හින්දා Tamanට අනාගතයක් නැහැ. මිනිස්සුත් එක්ක මිනිසුන්ගේ හැඟීම් තීරු ගන්න නොවියොත් කියන එක තීරු ගන්න තියෙනවා. එනිසා මේ ගමන සාර්ථක හොඳ සම්දිස්ථානයක පරිස්ථානයකට අපි ඇවිල්ලා තියෙනවා. දැන් මේක ආපස්සට හරවන්න පුළුවන් කමක් නැහැ. අපි හැබැයි මේ විනෝද සමය තුලින් ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. අපේ රටේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්නේ. ඒක අපි තේරුම් ගත යුතු දේනවා. ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරන්න එපා. මිනිස්සු දන්නවා. මේ නටනකොටම මේ නටවන්නේ කවුද කියන එක තේරෙනවා මිනිස්සුන්ට. මේවා රූකඩ බව තේරෙනවා. රූකඩ කවුද? සැබෑ ජනතාව හඳ තින්නේ කොතනද කියන එක මිනිසුන්ට තේරෙනවා. මිනිසුන්ගේ බුද්ධිය අපි අවතක්සේරු කළ යුතු නෑ. ජනතාවගේ බුද්ධිමත්. ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරන්න හොඳ නෑ. දුෂ්තරතුරු පැල කරලා මාධ්‍ය වලින් පැවැත්ම හොයා ගන්න පුළුවන් කමක් නෑ. මාධ්‍ය වලින් පැවැත්ම හොයා ගන්න උත්සාහ කරපු නිසා තමයි රාජ්‍ය නායකත්වය අපට අහිමි වුණේ. ජනතාවත් එක්ක ගාමර යන්න ඕනේ. ජනතාවත් එක්ක සංවේදී වෙන්න ඕනේ. අපිට ලොකු භයානක අනතුරක් තියෙනවා මේ රටේ ඉදිරියේ. අද බලන්න PB ජයසුන්දරගේ ලිපිය. මොකද්ද කළේ? මේ මිනිසුන්ගේ දුක වේදනා ඒක කපීබි ජයසුන්දරගේ ලිපිය නෙමෙයිනේ. ඒක පිටපස්සේ තියෙන මේ රටේ රාජනායකයන් අට මාසික පඩිය කපන්න කියනවා. රුහුණු කුමාරියෙන් මේ උදේ පාන්දර වැළඳින රාජ්‍ය සේවකයෝ. මේ රාජ්‍ය සේවකින්ගේ වැඩිම පඩි වැඩි කිරීම කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. විශ්‍රාමිකයන්ට වැඩිම දීමනාවල් දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. මේ ආණ්ඩුව අද මොකද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව මේ සම්පූර්ණ පඩිය පරිත්‍යාග කරන්න ඉල්ලනවා. මිනිසුන්ගේ දුක වේදනාව තේරුම් ගන්නවද? මිනිස් ජීවත් වෙන්නේ කොහොමද කියන එක හඳුනනවද ඉඳගෙන? මේක මිලිටරි මේ අවියාවිදත් එක්ක සිවිල් පාලනයට හමුදාව යොදවනවා. ලෝකේ කොහෙද මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන්නේ ඉඳගෙන? මේ අනුතුර අපි තේරුම් ගන්නට ඕනේ. පෙරමග ලකුණු පේනවා අපිට. මේ වෙලාවේදී අපේ ජනතාව මේ අනුතුර මේ తත්වය නිදහස අහිමි වෙච්ච දවසකට තමයි මිනිසුන්ට ඒකේ වටිනාකම තේරෙන්නේ. එදාට තමයි අමිර්ත්‍යා සිං ඉන්දියාවේ ආර්ථික මේ විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ගත්ත එක්කෙනා වරක් ප්‍රකාශ කළා ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් සාගතයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? මිනිසුන්ගේ හඬට අවස්ථාවක් තියෙනවා. නැත්නම් මිනිසුන්ගේ හඬ දන්නේ නැති ගණන් ගන්න නැතුව යන්නේ. සංවේදී තත්වයක් නැහැ. අධිපතිවාදී පාලනයක ඉඳගෙන. ඉතින් දැන් මේක පීපී ජයසුන්දරගේ ලිපිය පෙන්නනවා සංවේදී බවක් නැහැයි කියලා. ඉතින් මේ මනතුර ඉදිරියේ අපි මේ අනතුර තේරුම් ගත්ත උදවිය එක කඳවුරකට ඒක රාශි කරලා මේ අනතුරෙන් මිදෙන්නට කටයුතු කළ යුතුවා මිසක් මේ කඳවුර දෙකට කරන්නට කටයුතු කරනවා නම් ඒක ආණ්ඩුවේ න්‍යාය පත්‍රය.